බොම දෙ ඔබෙක්න්න නිදිවා පුවත් ප්‍රකාශය සමඳී මුලින්ම සිරස්තර වරාය නගරය ව්‍යවස්සාාවට පට හැනිි නෑ. නීතිපති ජනපතිලේකම්ට ලිකිතවම දැනුම්දේ වරාය නගරයට එරෙහි වන්නන් ආණ්ඩු විරෝධීන් තත් වඩා දේශයට ද්‍රෝහිී වන්නන් ඇමති කෙහෙලිය කියයි. සන හතයි දාසියට රටීම ජනතාව හිසතල්කා සුභ නැකත සමරයි සජිත් පිලට බලය හිමි දැරණිය ගල ප්‍රාදේශය සභාවය සභහපති පොරකමකට අත් අඩංගුවට කාලගුණය අයහපත් වෙයි ප්‍රදේශ කිහිපයකටම දැඩි සුලක් කැනඩාව කොරෝනාවෙන් ඇමරිකාවත් පසු කරන ලකුට. කොළඹ වරාය නගරය ගැන මේ වස්සලර් වැඩියෙන් කතා භහටලක් වෙලා තියෙනවා. ආණුපක්ෂ මන්ත්‍රී විජේද රජපක්ෂ මහත් මෙයා මේ ගැන තිබ මාධ්‍යහමුවෙන් පස්සේ බොහෝ දෙනෙක් මේ සම්බන්තියෙන් අදහස් පල කලා. ිජා රජපක්ෂ මන්ත්‍රීතුමා දේශයට ආදරයන ට තිබ්බේ මාධ්‍යයට ප්‍රකාශක ස්සෙල්ල කණඩයිම් ැස්්ිමතිව තාම පැදිලුව එකන්ඩම් රස්්මි කියලා යම්සිර ගැටලු යෙනවා නිරකාරණිකාන්න පුළුවන් ජලාාත්පත්තුමඒ සෑම දේටම සවන්දන හොඳනායකේ. ඒවගේම තම එතුම ඉතාම වැරදිී පතුරූපයක් මේ රටේ මගන්න. වරය නගර ඇතුලේ මහජනක්ෂ කාමාත්‍යයාන්ශ යට තියන පලිසි තමයි නීතිය සහසාමයරකකි නෙවගතම ඉිොප්්‍රයක් බන්න වනත් ඒකට පෙන්තමයි පමෂ ගන්නුවන් මේක වෙන රටක් කියලා වෙනවා බදගව වන්න. ඉතාම වැරදි ප්‍රකාශකාරය අඇති මේක යම් කිසි සැඟවිච්ච ඥායපත්ව්‍යඇත්තින තඒක හරිම වැරදි. මේහාපාලන රජයේ විසින් මේ රට හෙලූ ප්‍රපාතයගැ අපි කවුද්දන්නවා ඒක තමයි ැ මේ ක්‍රමක් ක්‍රමයෙන් අපි ගොඩගන්න එකක්‍රමක් මේ ගොඩගන්න ඒ ෑම සම්පූර්ණෙන්ම අඩපන කිරීමට තමයි මේ වගේ කුමන්තනකාන්න්‍ය තයක ප ඉදිරියේදී සම්බන්දෙන් කටයුතු කරු ප බොම පහැදිලිව කි්ව මේ කරන සම්පූර්ණ බොරුවක්. මොකද මේ පනත හරහා මේ රටේ බිම් මඟලකටව ඕනෑම පුද්ගලයකටුවත් කිසිම්ම බාධාවක් නොවෙන විදිහයට මේ නගරය පි සකස් කරලා තිබෙන ඒක නීතරීත්ති අපි සකස් කරන්නේ ඒ නගරය තුළ කරන්න ව්‍යාපාර කටයුත්තු පහසුවෙන් කිරීමට පමණ වෙන කිසිම දෙයක් බාධාවක් එතන නැහැ මේ චීනය කොලනයක් මේ වෙනවායගේ ග්‍රහනයට පත්වෙන දෙයක් කියල ඒ කීීම සම්ූර්ණ මතයයක් ෙන ම ප්‍යවස්ථාවයි පහදි කරනවා ප ැන් රට හැර. ක්ෂි ඉගතින් මේ තාමත්ත වැදගත් සදිස්ථාන. අපිට ලෝකයේ බලපෑම් තිනවා විශාල් ලෙස ආර්ථිකමය ජයග්‍රහණ ගන්න. ති ඒවා අපි අභිබා යන්නටනම් මේ රට අපි අරිගස්සාන්නට ඕනේ රට ඉදිරිී ගමන්නට සූදානම් කරන්න. මේය මේ කකුලෙන් ඇදල කරන්න හදන්නේ රැකියාවල අසුතුන්දා ඇතිකරන්න. මේ අතර ඒ පැවති පෞෘතිී සාකච්ඡාවකදේ හමතේ මහින්දානන් දළුත්කමගේ හතා විජේදහස රජපක්ෂම් හතාගේ අදාළ ප්‍රකාශය සම්බන්නයෙන් මෙලෙස අදහස් පල කලා. ති . තු න ర . . වරයනගර ආර්ථික කමිෂන් පත්කෙටුම් පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව. නීතිපති දපුලදල් ලිවේරමහතා ජනාධපතිලේකම් ආචාරය පB. ජයයි සුන්දරම හතා දැනුවත් කරතිබෙනවා. නීතිපතිවරයාගේ නිවදන උපට දක්ුමින් ඩෙල නිියස් පෝත සඳහන් කරඇත්තේ. දහතුන් අන ව්‍යවස්සාා සංශෝධනය කිසිදු තහනමකට හෝ පනවන ලද සීමකිරීමකට අදාළ පනත්කෙටුම් පත පටහැනි නොවන බවයි. මේ සමහධෙන් මීට පෙර ආාර පB ජයි සුන්රම හතා නීතිපතිවරයා දැවත් කරමින් යවලි. ඒකට පෙළතුරුල්ලෙසයි නීතිපතිවරයා අදාළ නිවේදනය නිකුත් කළේ. වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ අසත්‍ය ප්‍රචාර ගෙනාන පිරිස් ද්‍රෝහි වන්නේ ආණ්ඩුවට නොව රටට වගේම ජනතාවට බව කෙලි රමුකල අමාත්‍යවරයා අවධාරණය කරනවා. ජනනාධ්‍යමාත්‍යංශයේ පැත්වු මාධ්‍යි හමුවේදී අමාත්‍යවරයා වගේම අජිත් නිවාඩ් ගබ්්‍රාල් රාජ්‍යමාතති්‍යවරයාද මේ සම්බන්යෙන් කරුණු පැදිලි කලා. පරාදිපත් න තු ශයන් පත් කරගන්නාලද රජයක් ශයෙන් පාලක ෝ පාලකයන් ශෙන් පත්රගන්නා නට මූලිනීතිය සැදීමතම වස්ත. ඒ වවස්තාවට එක වහගන්තියක් එක අකුරක් පට හැනිව ක්‍රාත්ම කරන්නේ නැහැ. හැබැයි අපි යම්ය මදහස්සිදිරි පත් කරල තියෙනවා වඩා ආයෝජකයන්ට ව්‍යාපාර කරගැනීමේ පහසුතාවේ ගත්තුත්. ලංකාව සස පහන තිබල අපි මේක ගේන්න පුළුවන්න්නම් පළවැනි පනහ ඇතුළට අපි හැමනං වඩා සාර්ථක ජාතියක් බවට පස්තනවා ේෙනිසාඒවට කකුල්හෙලන්න පැහැදිලිවම ඔවුන්ගේ පරභාර්තයන් ඉතාමත්ම අශුද්ධ පරමාර්තයන් වෙන්වෙන් කියෙනෙක. අපිට ඕනෑම වේදිකාවක වාද විා කරන්න පුළන් කරම පත් දක්ක කියර මේ ඔක්කොම න යෝන් ල ෙ ලු කතහාව ක රපියල්ල පවට ොල්රට ෙන්න් ෑන්කෙ ොස්් ාක ඕන ක ගුද කරන්න පුලුවන්. දනිසා මේ ජනතාව මුලාරන්න ඉතාමත්ම සිතා මතාම සංවිධානත්මක ලෙස. කරන වැඩ පිළිවල ආ්ඩුවකට මේ දරෝහයෙන් මේ රටේ ජනතාවට දරෝහී අපි නයක් ගන්න හෙදුවම යුද්ධ කාලිදී තාමත්ම වැදගත් විදියට ඒකන්න අය අරගන්න අපේ රට නැවතවරක් බර්ධනයකට යවාගන්න හදනකොට අපි රජයකාවති ඒක නොදනවයි කියපටියයුත් න්න්නවා පනිහිතන බතුමල සියරුදම එක දකක් තිැ ඒම මයි මේ පෝට් සිටිය හැරවුම් ලක්ෂයිි එළමෙනකොට ඒකටත් කඩාකප්පල් කරන්න කටයුතු කර. චීන කොලනියයක් කරනයි කියලා මේ පෝට් සිටියට කිසිව විට එක කාටක්ත් චෝදනාාව කරන්න බැහැ. ඒවාගේ මේ කිසිම්ම තැනක. කිසිම අංගයක් නැහමන් පනත්තේ ඒ කරන්නට දුඩු දෙන. අලුත් අවරුද්දේ සිසතෙල්ෑ මේේ සුබ නැකත අදදේ හද පහුලා විනාඩි දහසටය දීල තිබුණා. මුළු රටීම ජනතාව මේ නැකතට හිසදිල් ගන්න එක් වනාා. හි ෑමේ රාජ මහෝත්සවය පැළි ුට විද්‍ය्याලංකාර පිරිව දී පැවැත්වना. යා ව ම ජ පක්ෂ නිල් සිරි පල්ද ල්ව චය බඳු ගणवර්ධන සහ රාජමතය සි රජයකො ියනමහතුරුන්ගේ සහभाාगीත්වෙන්. දේශය වෙදකම ප්‍රවර්තන ග්‍රමमीිය සහ ආයවද रोහල් සංවර්तන හා, ප්‍රजा සෞ के राජ मा्या ශයි එඒ සවිධහන කරතිබොනේ පෙරවු හතා යි දාසයට එදනු සු මහතින් හෙල සිදත්වීත් වලට මුල් තැනදෙෙන් හිසතේල්ගෑ සිදුවනා ැන විශ්වවි්‍යාය කුලපති මහාචාරය, ප ජ්ජ ලමිියාවේ කුසර දම්ම ස්වාමින්න් වහන්සේගේ මුලිකත්වයෙනුයි එමක කටියතු සිදු කරුණේ. ග්‍රමතය මහිද රාජපක්ෂමහතා හිසතල් ෑමේ චාරිත්‍රය අග්‍රමතය නිලනිවසේදී ටුකළ. ආගමික වතවත්වලට මුල් තැන දෙමින් මෙම කටහිතු සිදු කරුණා. මාදංවල රජමහා විහාරාධිපතියේ පූචච, වැලගරිය සුමංගල ස්වාමිින් වහන්සේ ප්‍රමක මහ සංගරත්ය හිසතල් ගෑම සිදු කලා. ශිරන්ති රාජපක්ෂමහත්මේ මෙන්ම රාජමත්‍ය සිරිපාල ගම්ලත්මහතාද එමවස්සාාවටෙක්ව සිටියා. වාදින रोපහිි හිසතය ෑම උත්වය පැවැත්වුණේ ල්වතුගොඩ ශ්‍රී ෞද්ධරාම සිරිුමන විහාරස්ථානේදේ ස්වාදිීන රපහිණී මාධිචාලයේ සහපති සුදත් රෝහණමහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හිතය ගෑේ උත්සවට ස්වාදින රප පහිි කාර මන්්ඩලේෙක් සිටියයා ශ්‍රී ෞද්ධරම සිරිසුමන පිරිවෙන් වි රාධිපති, පූජ අඳොල්වේ විජිතවංශ ස්වාමන් වහන්සගේ මූලිත්වෙන් එම කටියතු සිදුවනා. ෙලන් ල ජමහා විහාරසානයේදී හිසතය ගෑම ත්සවයක් පැවැතුනේ රාධපති ආචරය पූච, බෙලන් විල ධම්මරතන සාමන් වහන්සේගේ මූිखाත්වෙන් අමාතය ගමිණ ලොක මහත ඇතුළ පිරිසක් මවස්ාව ක්වසිට . සබर्ගම පත් හිසතල්ගෑමේ උත්සව, සබගම මහ සමන් ේවාේදී පැවැතුනේ පළත් අන්ඩුකාර, ටිකිරි ඔබකඩු මහතාගේ ප්‍රදහනත්වෙන්. එම දේවාලේ ප්ඩුලති සහ ක්ඩුලති ස හස්තීන්ට හිසතෙල්ගෑමද මෙහිී සිදදුන ව්‍යාව දිශ්‍ර හිසතෙල්ගෑම උත්සව උතුර නගහිට දෙපලාතය ප්‍රධාන සංගායික, පපුජ සේමලයාගස්වව විමරසාර ස්වාමන් වහසේගේ ප්‍රධානත්වෙන්, වෞ්‍යාව බෝධී දක්ෂण ආරමේදී පැවැත්වනා. ැට නිියුරෝධහරම විහරස්සානයේද හිසතය ගැම උත්සවේ පැවැතුුණේ සර්ව ආගමිකනා කැන්ගේ සහාකිත්වයෙන්. සියම් නිකායේ මධ්‍යම පළත් ප්‍රධහන සංගරයික, පෝජ්‍ය මහගම විමල ස්වාමීන් වහන්සේගේ මූලිකත්වෙන් එම කටයතු සිදුවනා. න්නවල ලියතුන්ට හිසතල්ගෑම මෙවරත් චාරිත්‍රාණකූලව සිදනා. ඒ මහා සංරත්නය පිරිත් සජායනනාමාතේ. රාජමාත්‍ය කනක හරත් මහත ඇතුළ හච්‍ර නෝජතයන් පිරිසක්ද එ අවසාාව ට එක්ව සිටිය. அලියතුන්ට කැවම් කිරිபත්තුලින් සං්‍රහකිීම මෙහිදී සිදුවුණ. කඩවෙල කොතලාවල සංකපිට්ටි රජමහ විහාරස්ථාන දීද හිසතෙල්ගෑමේ චාරිත්‍රය සිදුකරුණ. හාරාධිපතිය ප போජ කணගම නரத்த ස්வாமின் වහන්සේගේ மூலிக்காත්වෙන්. ජාතික ජලසමාධන ම්ඩලේ ජලමාපකානු අටක් සොරකම් කළ සජිත් පිලට බලයහිම වෙලා තියෙන දැරනී කර ප්‍රධස් සභාවය සභහපතිවරයා, පොලිස් අතරන් ගොටාරගෙන තියෙනවා. ඔහු අිකරන නිිදිනිපත් කරන්න කටයුතියොදා තියෙන කියලයි, පොලිස් මාධ ප්‍රශකවරයා සඳහන් කළේ. ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් දැරණියගල කුඹරුගම ප්‍රදේශයේ විශේෂ ජලව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා මෙම විශේෂ ජලව්‍යාපතියට අදාළව කුඹරුගම ප්‍රදේශය පිහිටි ගබඩාවක තැන්පත් කර තිබූ ජතික ජල සම්පාදන මණ්ඩලේට අයත් ජල මාපක ධර්සිය හැත්තහ තක් සහ තවත් උපාංග සොරකම් කිරීමක් පිළබඳව පසුගේ මාර්තු තිස්වනි දින දර්ණිය කල පොලස්ාන වෙතත් අදාලා ජල්‍යපති බාර ඉජිනේරුවරයා විසින් පැමිනිල් ැී තිබෙනවා තවදරට. මර්ශණ සිදු කරනු ලැබවා මෙම ගබඩාව භාරව සිටි පිකරුවේ ේවාගේම රියදුරේ ඇතුළු පුද්ගලින් තිදෙන කතඩංගෝට ගෙන අධිරණ වෙට දිරිපත් කර තිබෙනවා මෙම චොරකම් කරනල අද ජලමීටර් අනුව අටක් පමණ ධැර්ණියගල ප්‍රාදේශය ස්භාවේ ස්භාපතිවරයා භාරි තිබ ස්යාගෙන තිබෙන. ධැර්ණියගල පාධීශස්භාව ස්භාපතිවරයා අත් අඩංගෝටගෙන තිබෙන මෙම අතඩංගොටත් චැකරු. අද දින අවිශසාවෙල්ලා අධිරණය වෙති ඉදිරිපත් කිරීමට නීමතව තිබෙන. මෙ අතර ගත වූ පැහැත්ත දෙක කාලයතුළ, රිය අනතුර හේතුවෙන් පුදගලින් හතලස්දනකු ජීවිතක්ෂයට පත් වැති බවද පොලිසේ පවසනවා. ඊ ෙදිනේ පමණක් මෙසේරයා අනතුරුවලින් මේ කියල් සංख्याාව දහයක් බවයි පොලිස් මාධ ප්‍රකාශක නියච්ච පොලස්පති අජි ෘෝහන බහතා වැඩදුටත් සඳහන් කළේ. අප්‍රේල් මස දාහතරවිනිදින මරණ දාහතරක් වාර්තාාවන පහළොස්වනිදින මරණ දාසයක් පමණ වාර්තාාවන ඒයේ දිනේද මරණ දහයක් පමණ වාර්තාවිීතිබෙනවා. විනීතව විය පදවන්න කිසිම අවස්ථාවක මාර්ගනීතිවලට පට හැනිවරිය පදවන්නට එපා අවිශේෂම අධිවේගේ මාර්ග අධික වේගෙන් වාහන පදවන පුද්ගලින්. ඒවාගේම මාර්ගනීති උල්ලංගනය කරමින් කටයතු කරන අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. පලත් කිහිපයකට අද දවසෙත් අද වැසි ඇතිවනව කියලා කාලකුණ විද්‍යා දෙපාර්තිමේන්තුව දැනුම් දෙනවා.. බස්නා හිරහා දකුණු පළත්තුවල ස්ථාන කිහිපේකට, ගිගරුම් සහිත වැසි ඇතිවන බවයි, කාලකුණ වි්‍යාධපාර්තමේන්තුව නිේතනය කරන්නේ. මධ්‍යම සබරකුව ඌූව නැගෙනහිර. වයම් හා උතුරු මැද පළත්වල, සවස්කාලයේේදී හෝරාත්‍රී කාලයේ, වැසිහ ිරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩ පවතිෙනවා. බස්නාහිර සබරගමෝ දකුණ හා මධ්‍යම පලාාත්තුවල ඇත මස්ථානවලට මිලිමි හැත්ත පහ එක්ම වූ තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි කාලකුණ විතාාධ පාර්ත්මේන්තුව සඳහන් කරන්නේ. අධික වර්ෂාවතෙක්ක පොළොන්නරුව ප්‍රදශ රහා හමගිය සදතුළකින් නිවාස රැසකටහානනිසිද වුණ. එක් පුද්ගලෙක මිය ගොස් ඇති බවයි වාර්තාාවන්නේ. පොනරුව භකමුණන ගල්මුල්ල ප්‍රදශයේදී විදුු රහැන් පද්ධතිය මත ගහක්කඩා වැටමෙන් එමස්සානයෙන් ගමන් කරමින් සිට හතලස් හාහයහැවිරදි පුද් කලෙකු විදු නිසර වැදීමෙන් නිජීවිතක්ෂයට පත් වනාා. මැර කිරිය කුමුදු පුරග්‍රමේ නිවාස පහකට හා ලංකාපුර නිවාසා අටකට හා සිදුවඇති බවයි, පොනුව දිස්ශ්‍රී කාපදා කළමනාක නේකගේ සහකාරත්යක්ක්ෂ ඔපුල් නානැ කරමහතා සඳහන් කළේ. ප්‍රදේශයේ වගබීම් කිහිපේකරද තද සුලං හේතුවෙන් හානනි සිදුවති වෙනවා. මෙ අතර වැලිමඩ ප්‍රදේශයට ඇදැහරුණ අධික වර්ශවත් සමගහමාය සුළගෙන් කුරුන්දුගොල්ල ප්‍රදේශයේ නිවාසකිහිපේක ද හානි සිදුව තිබෙනවා. වැලිමඩ බොරලන්ද ප්‍රධන මාර්කයේ හතර කණු ප්‍රදේශයේදී මාර්ගයට ගස කඩ වැටීමෙන් ගම නගමන කටයුතුවලටද බලපෑමල්ලවී තිබුණා සමුෘර්ති ලාබීන්ට වගේ අඩු ආදයම් ලාබීන්ට අලුත් අවරුද්ධ වෙනෙන් ුපාල් පන්දහසේ දීම නවලබදීම තවදුරටත් සිදුවනවා. ग्්‍රමනිලධරී කොට්ட்டාසටමින් හඳුනාගත් පවුල් වෙනුව, රපියල් පන්සේදීමමනාව ලබාදීමේ වැඩ පිළිවෙල ක්‍රාත්මක කරන්නේ ආර්ථික පුනර් ීවනය හා දරිද්‍රතාව තුරන්කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය හා සමුෘධ සංවර්ධන දෙපර්තමේන්තුවයි. සමුෘධ ලාබීන් අඩුආදායම් ලාබීන් වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝගීදීමනල් ලාබීන්, සියවස් පූර්ණ වැඩිහිටිදීමනාව ලබන්නන් සහිත පවුල් සඳහා එමදීමනාව ලබාදීම සිදුවනවා. පසුගිය දිනලය ලබාගැනීමට නොහැකි වූ පුල් සඳහා එමදීමනාව ලබාදීම ඉදිරි දින කිහිපේදී සිදුකිරීමටයි සැල්සුම් කර ඇත්තේ. කැස්බෑවා අසන්නේ සමෘදි ලාබීන් හා අඩු ආදායම් ලාබීන්ට රුපියල් පන්දහසේදීමනාවල් ලබාදීම පවුල් ප සහලස් එකක් ආවරය වන පරිදි සිදුව වන්නේ ග්‍රාමණ ලධරි වසම් හැත්තෑඇතුනක් නියෝජනය කරමින්. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මලියන පනස් දෙක දශම දෙකයි පහක්. ජාල්ල ප්‍රදේශයේ සෘදධිලාබීන් හා අඩු ආදායම්ලාබීන්ට රුපියල් පන්දහාසේ දීමනාව ලබාදීම අද දවසපුරාධ ක්‍රියෝ් නැගවීමටයි කටයුතුයොදා ඇත්තේ ඒකළ විශාකාවත්ත ප්‍රදේශයේ පවුල් හාරිසිය පණහකට මෙම ප්‍රතිලාබ ලබාදීමට පියවරගෙන තිබෙනවා. යාපනයේ නාගදීප රජමහා විහාරස්ථානය මුල් කරගෙන තමයි මේ අවරුද්ධ රාජ්‍ය වෙසක් උත්සවේ පවත්වන්න රජය තීරණය කරලා තියෙන්නේ. මේවැෙනකොට ඊට අවශ්‍ය වැඩ පිළිබල සකස් කිරමණයු පවතින්නේ. මෙවර රජ්‍ය විසක්කඋත්සවය දාාගතීප රජමහා විහරස්ථානය කේන්ත්‍රකර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධාහන කර තිබෙනවා. ඊට සමකාමීව විහරස්ථානමෙන්ම අන්‍යාගමි සිද්ධස්ථානවලද සංවර්ධන කටයුතු වැසක් සිදකරීමටයි රජිය පියවරගෙන තිබෙන්නේ. මෙරාජ්‍ය වෙසක් උත්වය නාගදී පේ පැවැත්වීම සම්බන්ධයෙන් නාගදී ප රජම හා විහාරාධිපති උතුරු පලාාත් ප්‍රධාන සංගනායක පූජ්‍ය නවද කල පදුමකෙත්ති තිස්සවාමීන් වහන්සේ ස්වාධීනය රෝපවාහිනයට මෙසේ අදහස් පල කළ විශාල දාආදයක් ලැබි ැතිබෙනවා වර්තමාන රජය ඒ මයි වසප. රාජ්‍ය ස්වේ යපනයේ නාගදී විහාාරස්ථානය පවත්වන්නට. අපේ මේ ප්‍රදේශය ඉන්න දෙමල මගේ හිතවත්්ජනතාව මේ ආපනයේ නාගදීපේ අනිත් සෑම දූපතකමාය ඉතාමක්ම සතුටින් ඉන්නේ අදැක බලාගන්නත ඒගොල්ලො අපිට කියන්න නිතරම මුදුහාමුදුරෝ එදා වැඩි හා සමානයි මෙවර වෙසක් රාජ්‍ය උස්සවේ මේ නාගධීප විහාරස්කාානයදී. ඇත්වීම ඒක රාජ්‍ය උස්ත්‍රයක් හැටට අපි කිව්වත් මේක ජාතයෙන් එක කරන උත්සවයක් හැිය තමයි මම බලාපොරොත්තුයවෙන්නේ ඒසා අපි අත්තවවීමම සතුරටි පත්තිනෝ ්‍යාග්‍රාමත්්‍ය තුමා තමයි, අපි බුද්ධාසන මාත්‍යයතුමා එතුමා ඉතාමත්ම ඕනයකමින් මේ භාරගෙන තාමත් මොහොඳින් මේක සිද්ධ කරන කිය අපි විශේෂයෙන් අපි මතක් කරන්නට ඕනක මතිබ එසමින්දිවා පුවත් අවසන් වනවා පසර එකයි පනස හ ම ේක ත් .